ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. සර්කස් කාරියෝ එතකොට ඉතින් නිකම්ම මුන් ටික තරුගේ කොටටම වැටෙනවනේ බා. මචං ඇන්ටික් කාරයා විස්මුණු කාරයොත් එක්ක ජම්මන්තර වෛරෙන් ඉන්නේ. ඌ ඒ වෛර පිරිමැහුවේ. ඒ වුණාට මචං මහතා ඇන්ටික් කාරයා දන්නේ නැනේ විස්මුණු කාරය මුන් කියලා. ඒ වුණාට පොලිසිය දන්නවනේ බා. ඇයි මුන් එකපාරක් එක් කරගෙන ගිහිල්ලා පොලිස් කූඩුවේ දාලා තිබ්බේ? ලක්ෂ එකමාරක් කැපකෙවල ගෙනාවේ මතකද? මචං ඇන්ටික් කාරයා පොලිසියට ගිහිල්ලා කතන්දරය කිව්වට පස්සේ පොලිසිය ගානට ලින්ක් එක හදාගත්තා. මුන් ඇරස් කරන්දි මචං ඇන්ටික් කාරයත් ඇවිල්ලා. මේ පාර නම් ලේසි වෙන්නේ නැහැ පුතු. පෙර වැරදිත් තියෙන හින්දා කලින් ඇපත් කැන්සල් වෙලා දෙකටම එකට ඇතුළට යන්න වෙන්නේ. ඒක තමයි මාලි මම මේ කල්පනාරෙන් මොකද්ද කරන්නේ බං? මේ මචං මහතා බැරි වේද මන්ත්‍රීතුමාගෙන් සපෝට් එකක් ගන්න? මන්නම් හිතන්නේ නැහැ බං. දැන් මං අර ටින්ටින්ගේ කේස් එක කිව්වහමත් පොර මට සෙට් කරේ මචං ලෝ එකේ. මේක කිව්වම් මචං වෙනනම් උත්තරයක් හම්බෙයි කියලා මන්නම් හිතන්නේ. මචං මහතාට දැන් තේරෙනවද මිනිස්සු දේශපාලඥයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා? මචං මහතා ගිහිලා යාළුවෙක් වෙනින් උදව්වක් ඉල්ලුවාම මිනිහා සාධාරණය ගැන කතා කරනවා මිසක් උදව්වක් කරන්නේ නැහැ. ඒතකොට මචං මහතාට වුණත් මිනිහා ගැන ඇති වෙන්නේ හිතේ අවුලක්. නෑ නෑ මගේ නම් එහෙම අවුලක් ඇති වෙන්නේ නැහැ. මම කොහොමද දන්නව මිනිහා සාධාරණයට වැඩ කරන්නේ කියලා? මිනිහා වැඩ කරන්නේ සාධාරණයට කියලා මචං මහතා දන්නවනම් මොකටද පොලිසියෙන් සපෝට් එකක් ගන්න മന്ത്രി කෙනෙක් ළඟට ගියේ? മന്ത്രി කියන්නේ වෙන කෙනෙක්, පොලිසිය කියන්නේ තව තැනක්. නෑ මචං මහතා, අපි එකට පුරුදු වෙලා ඉන්නේ. ඒ හින්දා දේශපාලඥයා නීතියට පිටින් හරි අපට උදව් කරන්න ඕන. එහෙම උදව් කරේ නැත්තම් අපි උන් අයින් කරනවා. අන්න ඒක දන්න හින්දා දේශපාලඥයෝ නීති කඩලා හරි නීති නවලා හරි අපට උදව් කරනවා. ඔව් ඒක හරි. අන්න ඒක තමයි මචං මහතා මම කියන්නේ. මේ හැමදේම කාගෙන තියෙන මිනිස්සු අපේ රටේ දේශපාලඥයන් උතන්ට ඇදලා දාලා තියෙන මිනිස්සු. අන්න ඒ හින්දා ඔක්කොටම කලින් ওই මිනිස්සුන්ගේ ඔළු කෙටි ටික සුද්ධ කරලා දාන්න ඕන. එහෙම නැතුව කවදාකවත් මේ රට වෙනස් කරන්න බෑ මචං මහතා. වාව් වෙන. රෝමියෝ ජුලියට් කතාවේ රෝමියෝ ජුලියට් පිම්බා. ඉතින් මට පිම්බා. රස්වත් කෑම එක මං හරිනු හරිනු ස්ටැක් දෙ වෙයි ඔය ස්ටේක් යකෝ කයි නබුද අන්න තාම ගත්තේ නෑ. දකෝ මෙතනట్లా කරන්නේ හොල්මන වගේ මම මේ බඩු බීදනවා. බඩු බඩු බීදන්න මෙතන විතරක් තියෙන්නේ. වෙන කොට හරි ගිහින් බීදහංකෝ. ඇයි ඉතින් මෙතන පිහිදුවයි කියලා මොකද්ද වෙන්නේ? බලන්න 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 පල්ලයට ගිහින් පල්ලය බඩු බීදම බලන්න. ඒ මොකටේ? පඬිත කම වැඩක් නැහැ කියන දේ කරහංකෝ. බලන්න. හලෝ හලෝ කොහමද කොහමද? ඔහුගේ ටිකේ වැඩ වැඩි වුණානේ. ඒකයි කෝල් එකක් අද්දෙන්න බැරි වුණේ. කවුද මේ කතා කරන්නේ? අයියනේ මගේ නම්බර් එක දාගත්තේ නැද්ද තාම? මම
විපුලන්ත? කවුද විපුලන්ත කියන්නේ? අයියනේ ඕම කතා කරන්නේ දුක හිතෙනවනේ අනේ. මේ විහිළු කරන්නේ නැතුව කවුද කියලා කියනවද? මට තව වැඩ තියෙනවා. අයියනේ ඕම කතා කරන්නේ ඇයි? අර මම ඕගොල්ලන්ගේ ගෙදර ආවේ. අර විස්මුණුකාරෝ බොරු කියලා පණිවිඩය අරගෙන. අර ඔයාලගේ ලොකේෂන් එකේ අර ඔයාගේ කොල්ලට ගැව්වේ. මතක නැද්ද? ආ හරි හරි මතකයි මතකයි. දැන් ඇයි මට කතා කරේ කියන්නකෝ? දිලාලා ඉවරයි. ඒ කියන්නේ? මං අන්න පොලිසියට කියලා සෙට් එකම ඇරෙස් කරුවා දුන් දෙනාම. දැන් ඉන්නවා අංකූඩුවේ. ඒ බලු වැඩනේ යන්නේ. යාළුවෝ කියලා හොඳ මූණ පෙන්නගෙන ඉඳලා මගේ ඇන්ටික් බඩු උස්සන එක. ආ යාළුවෝ උනත් කරන්න දෙයක් නැහැ අනේ. හරිද? ඇන්ටික් කියන්නේ කෙලින්ම මගේ හදවත වගේ. කවුරු හරි මගේ සාප්පුවට පැනලා මගේ ඇන්ටික් හොරගම් කරන් යනවා කියන්නේ මගේ හදවත ගලවන් යනවා වගේ සීන් එකක්. ඔයත් පොඩ්ඩක් ගෙදර සෝදිසි කරලා බලන්න. ඔයාගේ මොන මොනවා නැති වෙලාද දන්නේ නැහැ. උන් ඇවිල්ලා මේ හොඳ මූණ පෙන්නන් ඉදියට පට්ටම පට්ට හොරු තුන් දෙනෙක් ඈ. මොන පොලිසියට දෙකගෙන ගියේ? මේ අපේ පොලිසිය. මේ අපේ පැත්තේ පොලිසිය. දැන් නෙලනව ඇති ඇටකඩු කුඩු වෙන්න. ඔයත් ඉතින් මෝඩකමට ගෙන්න ගත්තනේ මුන් ඔගේ අස්සර. හලෝ. හලෝ. අහගෙන දින්නේ මං කියන එක. හලෝ. කියලා නෙමෙයි. විහිදුවත් අඳුර වෙන්න පුළුවන් සම විනාඩි 7කින් ග්ලෝ ඇන් ලව්ලි විදින් ග්ලෝ එක දෙකමයි. මග නොහැරෙන සුපුරුදු පෝෂණය අදම try කරලා බලන්න. සර්කස් කාර්යෝ වාරිකේ හයිබ්‍රිඩ් කරලා කන්ට්‍රෝල් එක අතට ගන්න. දැන්ම LB ලීසින් එකට කෝල් කරන්න. මං කතා කරන්නේ ඒ ප්‍රශ්නේ ගැන කතා කරන්නේ නෙමෙයි. මේක වෙන ප්‍රශ්නයක්. හරි. ඔයාට පුළුවන් ද මගේ ඔෆිස් එකට එන්න? Good. හරි. මං දැන් ගෙදර මම ඔයාට පස්සේ ගන්නවා. නෑ නෑ ඒ ප්‍රශ්නයක් නෑ. ඔය කොහෙ යන්නේ? ගමනක්. කොහෙද ඉතින් ගමන? ඔයා යන ගමන් ගැන මට කියන්නේ නැහැ නේ හිරන්. ඉතින් එයි මං යන ගමන් ගැන ඔයාට කියන්නේ. ආ ඒකත් එහෙමද? හරි එනයි යන්නකෝ. අර මං කියපු යෝජනාව ගැන ඔයා හිතලා බැලුවද? මොන යෝජනාවද? අර ඔයාට මට වඩා ලොකු එකනාට නොමිනේෂන් නොදෙන එක ගැන. ওই দেওয়াল ගැන මගෙත් එක්ක කතා කරන්න එපා. මං කැමති නෑ ওই দেওয়াল මගෙත් එක්ක කතා කරනවට. අනිත් එක මම මේ ගෙදර කිසි ප්‍රශ්නයක් නැතුව නිදහසේ ජීවත් වුණා. ඔය ආවත් හරි වා කරේ මේ ගෙදර ප්‍රශ්න ඇති කරපු එක. ඒ නිසා කරුණා කරලා මේ ගෙදර ඉන්නවා නම් මගේ ඔළුව අවුල් කරන්න නැතුව ඉන්න. එතකොට මගේ ඔළුව අවුල් වුණාට කමක් නෑ. ඔයාගේ ඔළුව අවුල් කරන්නේ මම නෙමෙයි. ඔයාගේ ඔළුව අවුල් කරගන්නේ ඔයාමයි. එකකටකින් මම මෙහෙ නැවතිච්ච එක හොඳයි හිරන්. මොකද ඒ නිසා තමයි මට ඔයාව ගොයි හොර ටික අල්ලගන්න පුළුවන් වුනේ. ඔයා මගේ කිසිම හොරයක් අල්ලගත්තේ නැහැ. කාංචනත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක මොනවා එකක්ද කියලා මම ඔයාට කියලා තියෙනවා. එතනින් එහාට ඊට වැඩි දෙයක් නැහැ. ඊට වැඩි දෙයක් තියෙනවා නම් ඒක ඔයා ඔළුවෙන් හදාගත්ත දෙයක්. ඔයා ඔළුවෙන් හදාගත්ත දේවල් වලට මට කරන්න දෙයක් නැහැ. යදරුචි කියන්න. නෑ නෑ. ඒගොල්ලෝ වීසා එකයි ටිකට් එකයි දෙකම කරනවා. මොකද? නැති වෙන්නේ කොහමද? ඒ මිනිස්සු ඒ කිව්වනේ. නෑ නෑ. එයා ටිකට් එක විතරක් වැඩක් නෑ වීසා එක නැතුව. ඒගොල්ලොන්ට කියන්න වීසා එක කරන්න බැරි නම් ආයේ ඒගොල්ලොන්ගෙන් අපි ටිකට් කරන්නේ නෑ කියලා. හරි මොකද ඔය වීසා ටිකට් කතාව? ඔක හොයර යන්නද හදන්නේ? ඔයා යන්නේ නැත්නම් ගෙන මට කියන්නේ නැහැ කිව්වනේ. ඒකද මගිනුත් ඒ ප්‍රශ්න අහන්න එපා.
ඔයාට ඒකට ආය මගින් උත්තරයක් හම්බෙන්නේ නැහැ. අපි ජීවත්වන ක්‍රමයන් නැතුව පාරසයකස් පෙනෙන අහිංසක කොල්ලොස අපි හොරු නෙවෙයි. ඔය බයිලාවම නුඹලා ගිය සැරේත් ගැහුවේ නේද? ඒකත් මොකක් හරි පැටලවිල්ලක් සර්. අපි කවදාකවත් හම්බ කරන් කරන මූණු දාගෙන හොරකම යන්නේ නැහැ. හරි හරි බලමු. අපි කොහොමත් අර පැනලා ගිය අනිත් එකත් හොයනවා. ඌ අල්ලගත්තට පස්සේ අපි එමීට කතා කරමු. දැනටම හිටපල්ලව. සර් 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 මොකක් හරි සපෝට් එකක් දෙන්න සර්. ගිය පාර අපේ ගවන ගත්ත සල්ලි තාම පොලි ගෙවනවා. සර් අපේ ගවන සල්ලිත් නැහැ සර්. ඒ මොකද? මොකද බං කරන්නේ? නිදාස් පිළිදියක් ඇත්තෙම නැද්ද? මචං මට පයයි බං. මචං අයියා. මගුලත්ත බං ඒ පාර කරගත්තේ. මට නම් තේරෙන්නේ නැහැ බං උඹලව. මචං ආයි කොහොමද දැනගත්තේ? අර සරීනා නංගි දැකලා උඹලව දාගෙන එනවා. මොකක් උනේ ගියාද? විපුලන්තයා කතන්දරේ ගිහම පොලිසිය ගලපගත්තද උඹලව? නෑ නෑ අපි පාරේ සර්කස් පෙන්න හිටියේ. එතනට ආව විපුලේ අයියා. ඊට පස්සේදී වලියක් ගියා. වලියාස වෙස්මුණු ගැලුණා. එතකොට ඉතින් ගෙඩිය පිටි මාට්ටු. යෝ බං ඔය විස්මුණු කුණු හරපේනවත් අහංකෝ බං මුලින්ම මොන මගුලත්ත බං ඔය විස්මුණු ප්‍රෙද්ද මේ පාර නෑ අපත් නෑ හොඳේ බේරෙන විදිය නැති විදි මචං ඒ මට නම් තේරෙන්නේ නෑ බං මොනා කරන්නද කියලා ඇත්තටම මේ සෝපීස් වගේක් තියෙනවද මේක කාලින්ද මංජිරි වැඩම ගියාද? ඔව් සර් ගියා. මොකේද ගියේ? අර කවුද මහත් එක්ක ඇවිල්ලා එකගෙන ගියේ? මහත්තේ? ඒ කවුද? මේ අර මේ මෙන්දක කියලා නළුවෙක් ඉන්නේ. එයා අපේ මැඩම්ගේ නෑදෑයෙක් නේ. ආ එමිනේ දායි. ඔව් මහත්තයා. යන් කළු බාන. කොපි කරාට කැලින් වලට නම් සම කරන්න අර ගන්න කලින් නම බලන්න කැලින් සර්කස් කාරියෝ අප්පටසි අන්න නගරහිරපත්ෙන් ඉරපායනෝ මොකස්ස නෑ අද තමුසේ කවදාද දතු කලින් ඇවිල්ලානේ ඒකයි මං කිව්වේ නගරහිරපත්ෙන් ඉරපායනවා කියලා කොහොමද ඉතින් නගරහිරින් ඉරපායන්නේ සර් අපි බොරුවක් කරන්න කියලා උන් දන්නවා සර් අපි බොරු ඇඩ්‍රස් දාපු ගෙදරින් හැම අවුරුද්දම ඒ ස්කෝට් ළමයි එනවා ඒ පාරත් ළමයි හයක් ඇවිල්ලා දැන් ඒකට මොකද්ද වෙන්නේ අයිතාක්‍රම වල ළමයි දානවා කියලා ඒගොල්ලෝ අපිට හොඳනම් බැන්නා සර්. දෙමව්පිය හැටියට නීතිගරුක වෙන්න කියලා ඉස්සල්ලාම පුරුදු වෙන්න කියලාත් අපිට බැන්නා. ආදිශිෂ්‍ය හැටියට ඒගොල්ලන් ඉස්කෝලේ හොරුන්ගේ ළමයි ගන්න පොඩ්ඩක්වත් කැමති නැහැ කියලාත් ඒගොල්ලෝ කිව්වා සර්. කතාව ඉතින් හරිනේ. දැන් තමුසේ ඔකට කොච්චර හොරමකට කියලාද කියලා මම්ම දන්නවනේ ඔයි. ග්‍රාම සේවක සාධිකව හොරට නැදුවේ. දැන් දිනුන මොකද උනේ? අන්තිමට කිව්වා ඉතින් සර් මේ
බබාව ඉස්කෝලට දාගන්න ඕන නම් අදාපු ඕල් බෝයිලා 3 දිනාට 25000 ගානේ 3 දිනාටම 75000 දෙන්න කිය. ඉතින් ඒ හින්දා මම බැලුවේ සර් ණයක් වෙලා හරි 75000 ගෙවලා සාමාන්‍ය විදියට බබාව ඉස්කෝලට දාගන්න. දැන් ඒක තමසිකේ වැඩ ඉවරද? ඉවරයි කියන්නේ ඉතින් සර් පාසල් සංවර්ධන අරමුදල් අනිවාර්යෙන් ලක්ෂයක්වත් දෙන්න ඕන. ඔය ඔක්කොමත් කරලා ළමයාව ඉස්කෝලෙත් යවලා ඊට පස්සේ ටියුෂන් ක්ලාස් යවලත් උගන්වන්න වෙන එක තමයි ලොකු මාතල් එක. ලෝ කාංචනා මං දැන් මේ ඔෆිස් එකට යන ගමන් මට දැනගන්න ඕන ඔයා දැම්මම ඔෆිස් එකට එනවද නැද්ද කියලා. ඔයා එන්න පරක් වෙනවා නම් මට කියන්න. මට තව ගමනක් තියෙනවා. මං ඒකට ගිහිල්ලාම අප ඔෆිස් එකට එන්නම්. මං එන්න ඕනද මන්ත්‍රීතුමා? ඔව්. මට වැදගත් දෙයක් තියෙනවා ඔත් එක්ක කතා කරගන්න. මං හිතන්නේ මන්ත්‍රීතුමාගේ නෝන ඇවිල්ලා හැමදේම කතා කරලා ගියා. මං හිතන්නේ ආපහු ඔබට කතා කරන දෙයක් ඉතුරුලා ඇති කියලා. මං කතා කරන්නේ ඒක ගැන නෙමෙයි. මට ඔත් එක්ක වෙන දෙයක් තියෙනවා කතා කරගන්න. නැත්තම් මං ඔහෙ එන්නද? අපෝ අපෝ. මෙහෙට නම් එන්න එපා. හරි එහෙනම් ඔයා එනවද නැද්ද කියලා කිය. මට තාම හරි තීරණයක් ගන්න බෑ මන්ත්‍රීතුමා. නෑ නෑ. මට අද ඔයාව හම්බ වෙන්නම ඕනේ. ඉතින් ඒක දැන් කතා කරන්න. හම්බ වෙලා කතා කරත් ෆෝන් එකෙන් කතා කරත් දෙකම එකයිනේ. නෑ නෑ. මේක හම්බ වෙලාම කතා කරගන්න ඕන දෙයක්. මං ඔහාට එන්නත් එපා නා. ඔහාට ඔෆිස් එකටත් එන්න බැරි නා. අපි වෙන කොහාට හරි කියලා කතා කරමු. අපෝ අපෝ මේ. ඒක නම් හරින වැඩක් නෙවෙයි. අන්තිමට ඕක දැකලා කවුරුර ගිලා නෝනට කිව්වොත් එහෙම ඊට පස්සේ තවත් ඕක ලොකු ප්‍රශ්නයක් වෙනවා. හරි හරි. එහෙනම් වා ඉන්නකෝ. මං දැන් අර වැඩේට යනවා. මට කොහොමත් එතන පැය එකහමාරක් දෙයක් විතරයි. ඊට පස්සේ මං ඔෆිස් එකට එනවා. ඔයා අද අනිවාර්යෙන්ම ඔෆිස් එකට එන්න ඕනේ. එහෙම ආවේ නැත්තම් මං එනවා ඔගලුන් ගෙදර. දැන් මොකද්ද ඔච්චරට මහදිසියෙන් කතා කරන්න තියෙන කාරණේ? හදිසි කාරණේ මං ආවම කියන්න. එහෙම කරන්න එපා සාජන් මහතා. ටින්ටින් කියන්නේ අපේ කොල්ලෙක්. ඩිලාලා කියන්නේ අපේ කොල්ලුනේ. ආ අපේ කොල්ලු. යකෝ අපේ කොල්ලෝ නම් අපේ කෙල්ලගේ මාලේ කඩා ගනීද? උන් අපේ කොල්ලෝ නම් දැනගන්න ඕනේ අපිට කරදර නොකර ඉන්න. අපේ දරුවන්ට කරදර නොකර ඉන්න. හරි හරි. මාලේ කැඩුවේ ටින්ටින්නේ. ඒකට දැන් පොලිසියෙන් අල්ලලා තියෙන ඩිලාලාවනේ. හරි ඉතින්. උන් එකම ටීම් එකේ ඉන්නේ. නෑ 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 නෑ. සාජන් මහතා එතන වැරදි. මං කොහමද වැරදි වෙන්නේ? උන් එකම ටීම් එකේ නෙමේ නම් මොකටද අර වෙස්මුණු දාගෙන ගිහිල්ලා ඇන්ටික් කඩෙන් ටින්ටින්ව බේරගෙන එන්නේ? ඒ ඉතින් යාළු ෆිට් එකට නේ සාජන් මහතා. යාළු ෆිට් එකට? බම්බුව තමයි යාළු ෆිට් එක. මම නොදන්න යාළු ෆිට් එක. යකෝ ඔය ඩිලාලා, නීරෝලා, එතකොට ටින්ටින්ලා ඈ ඔය නවජෝතිලා ඔක්කොම එකට තමයි හොරකමේ යන්නේ. නවජෝති ඔයාට පිස්සුද සාජන් මහතා? මේ මාලි උඹ කඩකාරේ. මම පොලිස්කාරේ. දැන් මෙතන තියෙන්නේ පොලිස්කාරයට අදාළ ප්‍රශ්නයක්. ඒකින්ද ඔබ මට අවවාද කරන්න එන්න එපා. මොකද උඹ කිරිපිටි සීනි තේකොළ දාලා තේක රස ගන්නනවා වගේම මම දන්නවා හොරා කවුද නැත්තේ මොකಾದ කියලා අඳුනගන්න. ඒ නිසා උඹ එන්න එපා මට උගන්නන්න. හරි හරි. මම කිව්වේ මට තේරෙන විදිහ. සාජන් මහතා එකට එකඟ නැත්තම් මට කරන්න දෙයක් නැහැ. ඔව්. මං එකඟ නැහැ තමයි උඹ ඔළුවෙන් හිටගෙන කිව්වත් මං එකඟ නැහැ. හරි හරි. එකඟ වෙන්න ඕනේ නැහැ. ඒත් හැබැයි සාජන් මහතාට පුළුවන්ද මුං එළියට ගන්න මොකක් හරි ගේමක් ගහන්න? මම මොකටද ඒක එළියට ගන්නෙ? මගේ දරුවගේ මාළේ කඩාගත් එක. අනිත් එක උන් ওই මාළේ කඩාගත්තේ වෙන උමනාවකට. වෙන උමනාවකට කියන්නේ? ඒක මං පස්සේ කියන්න. සාජන් මහතා එහෙම නෙමෙයි. කොල්ල වරදක් කරයි කියමුකෝ. ඒත් මම නම් හිතන්නේ නැහැ ඩිලාලා ටින්ටින් එක සම්බන්ධයි කියලා. ඒත් සාජන් මහතා එහෙම හිතනවා නම් හරි අපි එහෙමත් හිතමුකෝ. මොනවා වුණත් උන් ගමේ කොල්ලෝනේ සාජන් මහතා. සාජන් මහතා පොලිසිය ඉඳලා උන්ට උදව්වක් කරන්නේ නැහැ කියන එක හරි නෑනේ සාජන් මහතා. අනේ මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ පාර ඕකුන් හිරේ ගියත් මං ওই පැත්ත පළාතක් අක් බලන්නේ. අනේ මචං ඇයි? මට නම් ඩිමාන්ඩ් වෙන්න බෑ මචං ඇයි? අනික අපි කිසි කරත්තක් කළත් නැහනේ. ඔබට රිමාන්ඩ් වෙන්න බෑ කිව්වට නඩුකාරයා අහන්නේ නැහනේ බං.
නඩුකාරයට ඕන නම් නඩුකාරයා රිමාන්ඩ් කරනවා. බේරෙන්න මොකුත් ක්‍රමයක් නැද්ද මචං අයියේ? බේරෙන්න කියන්නේ බබ්. බේරෙන්න උසාවිදාන කලින් බේරෙන්න ඕන. උසාවිදාන නඩුකාරයා අපදුන්නත් වැඩක් නැහැ. සර්කස් පෙන්න පෙන්න ගිය පාරේ අප තාම ගෙවනවා. අයියෝ මොකද අනේ ඔයගොල්ලෝ කෑ ගහන්නේ? මම මේ පොඩි ඇයට් එකක් දාන්න හදුව විතරයිනේ. ඇයට් එක ඇයට් එක දෙන්නත් දෙන්න. මිනිස්සුන්ගේ පිටින් පේන මූණ නෙමේ මිනිස්සුන්ගේ සැබෑ මූණ. එයා හරියට කරන්නේ පොලිස් සල්ලි දෙන එක විතරයි. මම කතා කරන්නේ කාචරා ගැන නෙමේ, තමුසේ ගැන. දැන් එතකොට කොහෙද නීරෝලා? දැන් ඉතින් පොලිස් කූඩුවේ ඇති. තාත්තා යන්නේ නැද්ද ඒගොල්ලොම බේරගන්න? අරවුලක් නේ. කොහ මචං අයියා? එයා ගැන ඉතින් දන්නවනේ නේ. එයා මේ වෙලාවේ ඉන්නෝනේ පොලිසිය තමයි.